දැන් පාස්කු ඉරිදා වෙච්ච මේ ප්‍රහාරය වෙන පැත්තකට යොදවන්න තමයි මංගල පින්ශිරී සමරවීර මහත්තයා මේ අනවශ්‍ය කතාවක් ඇදලා ගත්තේ. ඒක මේ රටට අනවශ්‍ය වුණාට ඒක එක්සත් ජාතික පක්ෂයට මේ වෙලාවේ අවශ්‍යම දේශපාලන ව්‍යාපෘතියක්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ස්ථිර වශයෙන්ම තමන්ට නිකන් අර ඉතිරි කිරීමේ බැංකුවේ සල්ලි දාලා තියෙනවා වගේ ඡන්ද බැංකුවේ ස්ථිර වශයෙන්ම තියෙනවා කියලා ඒගොල්ලෝ හිතාගත්ත කතෝලික සහ මුස්ලිම් සහ ඒ සුළු ජාතීන්ගේ ඡන්ද වල පොඩි කම්පනයක් ඇති වුණා. පොඩි පිපිරීමක් ඇති වුණා. මොන ප්‍රශ්න තිබුණත් මේ රටට ඕනේ ආරක්ෂාව දෙන්න පුළුවන් ශක්තිමත් නායකයෙක් කියන එක එයත් කියන්න පටන් ගත්තා. ඒ නිසා ස්ථිර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට තියෙනවායි කියලා ඡන්ද ඒගොල්ලගේ ඈත් වෙන බව දැනගෙන තමයි මංගල සමරේ මහත්මයා මාතර ඒගොල්ලගේ නිවසේ එයාගේ ළඟම හිතවත්තු කීප දෙනෙක් කරපු සාකච්ඡාවකින් පස්සේ මංගල මහත්තයා ඒක අභියෝග කරන අපිට ඕන නම් ඒ සාකච්ඡාවට සහභාගීචයගේ නම් කියන්නත් පුළුවන්. තීන්දුව කරේ දැන් හෙට මම එළියට ඇවිල්ලා කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියපු ගමන්ම මේක පිටිපස්සේ හාමුදුරුවෝ එල්ලෙනවා. එතකොට නැවත අර මුස්ලිම් සහ බෞද්ධ නොවන ජනතාවට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි අවධානය ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි මංගල සමරේ මහත්තයා මේ කතාව කියන්න හේතුව. මල්කම් රන්ජිත් කාර්යාලතුමා කියන හොඳ සිංහල මිනිස්සේ සිංහල කතෝලික සිංහල බෞද්ධයෝත් ඉන්නවා සිංහල කතෝලිකයෝත් ඉන්නවා සිංහල බෞද්ධ වගේම දෙමළ බෞද්ධයෝත් ඉන්නවා. හැබැයි මේ හැම කෙනාම පිළිගන්නවා බෞද්ධ සාහිත්‍යයෙන් බෞද්ධ සංස්කෘතියෙන් තමයි මේ රටේ සෑම සංස්කෘතියක්ම වගේ පෝෂණය වෙන්න අවශ්‍ය කරන දේවල් ලැබුණේ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගත්තත් ඒ අධ්‍යාපන ක්‍රමයටත් බොහෝ දේවල් බෞද්ධ සංස්කෘතියෙන් ආවා. ඒ වගේම තමයි අනිත් පැත්ත. සමහර වෙලාවට බෞද්ධ සංස්කෘතියට බෞද්ධ වත්පිළිවෙත් වලට අපිට වෙනත් ආගම් වලින් දේවල් ලැබුණා. උදාහරණයක් අපේ රටේ විසක් කාඩ් කියන එක මේ අපේ ඉන්දියාවෙන් අපි ගන්න වෙන්නේ. ඒක අපිට අර ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ආපු එක. ඔව්. ඒ මාව. ඉතින් මේ හැම ආගමකම අපි ගත්ත දේවල් තියෙන එක ආගම සහජීවීන ජීවත් වෙන. ඒක කාගලතුමා ඉතා නිවැරදි වේදා කිව්වා වගේ පදනම් ආයතනයේදී ශ්‍රී ලාංකික කියන මාතාවගේ වැඩිමහල් දරුවා තමයි සිංහල බෞද්ධයා. එයාගේ අඩිපාරේ යමින් එයාගේ මගේ පෙන්වීම ඔස්සේ අනිත් අය බොහොම සහජීවීව කටයුතු කරා. ඒ වගේම ඒ සිංහල බෞද්ධයා තමන්ගේ මල්ලිලව හින්දු පුද්ගලයෝ ක්‍රිස්තියානි අයව ඉතාම හොඳින් බලාගත්තා. දෙයනේ පන්සලේ අපි බුදුහාමුදුරු වැඳලා ඊළඟට යන්නේ හින්දු දෙවියෝ ගාව වඳින්න. දැන් ඒ වඳින්න යන හින්දු දෙවියෝ වඳින්න යන අයට දැන් මේ අන්තවාදයේ හරහා පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තිබුණා.